අයබෝවන් සුබදාසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. ඉතින් අද දරුවන් බලනවා ඇති කෝ ප්‍රේමලතා මෑණියෝ කියලා. ඔව්. ප්‍රේමලතා මෑණියන් තමගේ වැඩිමල් දියණියගේ විවාහය දැන් මේ අත ළඟ තියෙන නිසා ඉතාම කාර්යබහුලයි. ඉතින් මමත් වෙලාව ලැබුණු වෙලාවට දිවිදු විතර වැඩසටහන කරන්න ඕනි කියන නිසා ඒ වගේම ගොඩක් ඉල්ලීම් තිබ්බ මම දැක්ක නුවන් රුවන් කුමාර වගේ දරුවන් අමේ දිවිදු විතර වැඩසටහන නැද්ද වීඩියෝ ගන්න නාවකින් අසලා තිබුණා. ඉතින් ඒ ඉල්ලීම් නිසාම ස්තුතිය ප්‍රකාශ කරනවා එච්චර වටිනාකම දිවිදු විතර වැඩසටහනක එකතු වෙලා ඉන්න ළමයි දිවිදු විතර එකට දෙන එක ගැන. ඉතින් එහෙනම් අද මම මේ විදිහට ඔයාලත් එක්ක දිවිදු විතර වැඩසටහන කරන්න. හරි? හරි. එහෙනම් බලමු මොනවද කමෙන්ට්ස් කියලා. දිවිදු විතර වැඩසටහනට යොමු කළ දින ප්‍රශ්න වලට මම උත්තර මෙහෙම දෙන්නම්. ලහිරු මදුශංක කියලා තියෙනවා රැල්ලට රැල්ලක් නොවි මේ යන්නා වූ උතුම් අම්මාගේ ගමන් මාර්ගය මට ධම්මහ සාගරයක් වගේ අම්මා. අම්මා ඇතුළු සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි. පෙර සංසාරගතව එන වරම් මේ භවගත ඥාතිවරේ කරහා එන වරම් අවසරයට වඩා බලවත් දාන්නේ. ඉතින් ලහිරු මුලින්ම ස්තුතියි ඔබට දළදා වහන්සේගේ පිහිටයි උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පුතේ ස්තුතියි. ඔව් පෙර සංසාර ගතව එන වරම් මේ භවගත ඥාතිවරයන් හරහා එන වරම් වලට වඩා බලවත්. ඒකදී මං හිතන්නේ ඔබ අහන්නේ ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙක් එනවට වඩා පෙර සංසාර ගතව ඉන්න ඊශ්වරේ මුනිවරුන් හරහා එනව වරම් බලවත්ද කියලා. ඔව් ඇත්තටම බලවත්. ඒ කියන්නේ මේ ආත්මේදී සීයා නැති වෙලා වරම් දෙනවට වඩා අවුරුදු 8ක් 10ක් ගිහිල්ලා අර පෙර සංසාරේ එන වරම් බලවත්. හැබැයි එහෙම කියන්නත් බෑ. බොහෝම දෙනාට මේ භවේ නායත් ඉතාම හොඳට බලවත් වෙලා එනවා. ඔය ගොඩක් ඉෂ්ට දේවතාවුන් කියලා එන්නේ මේ ආත්මේ මළගිය අය නෙවෙයි. පෙර ආත්මවලයි තමයි ඒගොල්ලෝ තමයි කොහොමත් බලවත් වරමක් විදිහට. එහෙම නැත්නම් අපි කියන්නේ දේවවරම් කියලා ඒ ගණයට වැටෙන්නේ. ඒකනේ හොයාගන්නත් බැරි පුතේ. ඒ කියන්නේ මේ කවුද කියන එක හොයන්න බැරි. අර මියගිය ඥාතියා නම් එයාම කියනවා මම මෙයා කියලා. හැබැයි වරම් දරුවා දන්නෙත් නැහැ. මොකක්දෝ ශක්තියක් එනවා. ඒ ශක්තිය එන්නේ යම් යම් දේව කොටාශයන් වලින්. එතකොට ඒ හොයාගන්න බැරිකම මතම ගොඩක් වෙලාවට ඉන්නේ පෙර සංසාරගත පින්වත් දේවතාවුන් වහන්සේලා. ඉතින් ඒගොල්ලෝ අවුරුදු 500ක් 800ක් 3000ක් 7000ක් ඊටත් වඩා කාලයක් කෝටි ප්‍රකෝටි ගණන් වල ඉඳලම අපිත් එක්ක ඉන්න අය බවට පත් වෙන්න පුළුවන්. මොකද මේ සංසාරේ ගණන් කරන්න බැරි තරම් දිග. හොඳ ප්‍රශ්නයක්. ඊට පස්සේ වෙනු කියන දරුවා අහලා තියෙනවා. මෑණියනි ඥාති දේවතාවුන් වහන්සේලා ශරීරගත වුණාට පස්සේ සමහර අවස්ථාවලදී ශාරීරික වේදනා හටගන්නේ ඇයි? මෑණියනි හැකිනම් පහදලා දෙන්න. හොඳයි පුතේ. දැන් අපි දැන් අපේ ශක්තියක් තියෙනවා. අපි දැන් දැනට මේ මම කතා කරන්නේ මාතුල තිබෙනා වූ ශක්තියනේ. එතකොට යම් කිසි ශක්තියක් අපිට ඇතුල් වුණාම එහෙම නැත්නම් අපිට යම් කිසි ශක්ති සම්හාරයක් වැදුනහම අපිට ඒක හොඳට දැනෙනවා. ඒ කියන්නේ අපිට දැන් බලන්නකෝ මේ තියෙන සංඛ්‍යාතයයි මේ තියෙන මගේ කම්පන සංඛ්‍යාතයයි මට උණ වගේ රෝගයක් හැදුනහම තියෙන කම්පන සංඛ්‍යාතයයි දෙක දෙක. නේ? ඉතින් අන්න ඒ වගේ තමයි පුතේ හැම මොහොතකම කම්පන සංඛ්‍යාතයේ මත තමයි මේ ශරීර වේදනාවන් හටගන්නේ. සහ එන පරිවාරයට ඔබේ ශරීරයේ ඉඩ සැකසීම මත. මම සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි ආධුනික වරම් දරුවෙකුට වරම් සකසන දවසට පසු දින යම් යම් ආබාධ සහිත තත්ත්වයන් එහෙම නැත්නම් ඒ කියන අමාරු ස්වභාවයක් ඇඟ බරගතියක් වගේ දෙයක් ඇති වෙලා නැති වෙනවා. ඊට පස්සේ ආරුඩු වුණාට පස්සේ තමන්ගේ විලුඹ තමන්ගේ ඇඟිලි තමන්ගේ දණිහ ඒ දණිහ අතර තියෙන මාංශ පේශී අධික වේදනාවකට ලක් වෙනවා. සහ මෙන්න මේ උර දෙපැත්ත මෙන්න මේ උර දෙපැත්ත පුතේ කැක්කුමක් එනවා. පහන්ති අධි කැක්කුමයි ඒ වගේ දේවල් එනවා. ඒව බොහොම ස්වභාවික බොහොම පොඩි දේවල්. මොකද යම් කිසි ශක්තියක් ඇවිල්ලා ඔබේ ශරීරයට අනුනාදයක් වගේ වෙනවා. ඉතින් ඒ නිසා ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙක් කෙනෙකුට හැබැයි දෝෂයක් තියෙනකොට මේවා මහත් වශයෙන් වැඩි. එතකොට ඒවට කරන්න ඕනේ පිළියම් තියෙනවා. මම කියන්නේ ඔබට නිවැරදි ගුරුවරයෙක්ගේ ඇසුර යනකොට මේ දේවල් ඉබේම නැති වෙනවා. දැන් මගේ මුල් කාලේ හිටපු දරුවන් ගැන ගත්තොත් එහෙම අධික අපහසුතාවයන් වලට පත් වෙච්ච ළමයි හිටියා රිදෙනවා. ඒගොල්ලෝ ආරුඩු වුණාට පස්සේ බිම වැටිලා කෑ ගහනවනේ අම්මේ මට බෑ කියලා. හැබැයි හොඳට පේන කියනවා කටයුතු කරනවා හැමදේම. හැබැයි ඒගොල්ලෝ ඒකට අපි කියන්නේ පදන් වෙනවා කියලා අපි ඒ අයකට කුරු වුණාට පස්සේ
එයාට ඒක බොහොම සාමාන්‍ය දෙයක් වෙනවා. මේ කතා කරන මටත් එහෙමයි. හැබැයි අපි අර කතාවක් තියෙන ඕනෑම දරුවෙක් ඕනෑම කෙනෙක් මේ ලෝකේ දිනන්නේ පුතේ වෙහෙස වෙලා මහන්සි වෙලා කැප වෙලා දරාගත්තොත් විතරයි. ඉතින් මම දකින්නේ මේ ආරූඪ මට්ටම් වල ශරීරයේ රිදීමත් ඒ වගේ දෙයක්. හරි, ඊළඟ ප්‍රශ්නෙට යමු. ලක්ෂි කුමාරසිංහ, ගොඩක් ස්තුතියි අම්මේ මගේ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නට. අවසරයි අම්මේ, මට මාස ගානක ඉඳලා කැලණි පන්සලට යන්න ඕනි කියලා හිත කිව්වා අම්මා. ඒ නිසාම මං ළඟදී දවසක කැලණි පන්සලට ගියා. අම්මේ ඒ ගිහින් ගෙදර ඇවිත් මට හරි අමාරු වුණා. මට මුළු ඇඟම පණ නැති වෙලා අත් කකුල් වාරු නැති වුණා. හුස්ම ගන්න බැරුව හුඟක් අමාරු වුණා. අම්මේ ඒ වෙලාවේදී මට හරි කේන්තියක් ආවේ අම්මේ. ඒ වගේම මට ලොකු දුකකුත් ආවා අම්මේ. මං කෑ ගහලා ඇඬුවා අම්මේ, මට දැනගන්න ඕනි ඇයි එහෙම වුණේ කියලා. අම්මේ පන්සලට ගියාත් අම්මා වදින්න කෝවිලට ගියාත් මට අත්පණ නැති වෙනවා අම්මේ. එහෙම වෙන්නේ ඇයි කියලා පහදලා දෙන්න මගේ අම්මේ. තෙරුවන් සරණයි. පුතේ ඔබට හොඳ ශුද්ධ වරමක් ඇති. ඒ ශුද්ධ වරම අශුද්ධ භාවයට පත් කරගෙන යම් කිසි දෝෂයක් ඔබගේ ශරීරය තුළ තියෙනවා. ඒකයි ඔබට එහෙම වෙන්නේ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. පුබුදු එස් ප්‍රියන්ත, අවසරයි අම්මේ. ඇත්තටම ගොඩාක් වටින ඔබතුමිය මේ ඉටු කරනු ලබන සේවාව. ඇත්තටම බුදු දහම ගැන ඇති ඔබතුමියගේ දැනුම පද්ධතියට මම ගොඩාක් ආසයි. ස්තුතියි පුබුදු. මාත් කවදා හරි ඔබතුමිය ළඟට පැමිණෙනවා. අනිවාර්යයෙන්ම මගේ ගමන් මග ආරම්භ කරන්න ඔබතුමියගෙන් ඉගෙන ගන්න. හොඳයි පුතේ, ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු. මා මේ ජීවිත කාලයේ පුරාවට රැස් කළ කුසලයක් වේද ඔබතුමියට ඒ සියලුම පින් අනුමෝදන් වේවා. සියලු දෙවියෝ ඔබතුමියට ආශිර්වාද කරත්වා. මට වයස අවුරුදු 18යි. ස්තුතියි පුංචි පුතේ, ඔබටත් මට කළ ආශිර්වාදයේ පෙරළී නැවත ලැබේවා. සුබ අනාගතයක් භාවයට පත්වෙත්වා. තෙරුවන් සරණයි. දේව මාතාගේ පිහිටයි. ස්තුතියි අපිට මේ කමෙන්ට් එක යොමු කරාට. ඊට පස්සේ තියෙනවා රුවන් කුමාර, තෙරුවන් සරණයි. අවසරයි අම්මා, මහා ශිවරාත්‍රියේ සමරන විදිය පැහැදිලි කරන සේක්වා. තෙරුවන් සරණයි. ඔන්න යට ලින්ක් එකේ දාලා තියෙනවා. මේක පරණ එකක්. ශිවරාත්‍රිය කියලා එක දිනයක් අපි සැමරුවට හැමදාම උන්වහන්සේ සමරන්න පුළුවන්. ඒ තරමටම උන්වහන්සේ මහා මායාවක් සහිත මහා ලීලාවක් සහිත දෙවි කෙනෙක්. ඉතින් ඕම් නමක් ශිවාය කියන මන්ත්‍රය ඔබේ ජීවිතය වෙනස් කරන්න බලපාවි පුතේ. ඔබ කුමන තත්ත්වයක හිටියත් ඒ භාවිතා කරන්න. ඔබ අහපු ප්‍රශ්නයට උත්තරේ නිවැරදිව ලින්ක් එකේ දාලා තියෙනවා, බලන්න. අම්මේ ඔබතුමියට තෙරුවන් සරණයි. නමක් නැහැ. අම්මගේ ගුණ වයන්න මේ ලොවේ වචන නෑ. අම්මා බුදු සරණයි. දෙවි පිහිටයි මගේ අම්මට. මේ සියලුම පැසසුන් උතුම් දේව මාතාවට අයිති වේවා. ස්තුතියි පුතේ. තෙරුවන් සරණයි අම්මේ ඔබට. දිදුලි සත්සරණි. තෙරුවන් සරණයි පුතේ. බොහොම ස්තුතියි අම්මා ඔබට. ස්තුතියි ඔබටත් දරුවෝ. ආයුත් රුවන් කුමාර ප්‍රශ්නයක් ඔබ කළ තියෙනවා. අම්මේ සක්‍ර දෙවියන් වන්දනාමාන කිරීමට සුදුසුයිද? ඒ මොන වගේ ස්ථානයකද පුතේ? කිසිම වෙලාවක උන්වහන්සේලාව වන්දනා කරන්න සුදුසු නැති මොහොතක් තියෙනවා කියලා මට කියන්න බෑ. හැම මොහොතක්ම ඉතාම සුදුසුයි, අතිශය සුදුසුයි. ඔබ අනිවාර්යෙන් වන්දනා කරන්න, වඩාත්ම ඕනෑම ස්ථානයකදී වන්දනා කරන්න පුළුවන්. බුදුන් වන්දනා කිරීමේදී සිහිපත් කරන්න පුළුවන් මේ සක්‍ර දෙවියන් කියලා කියන්නේ තනතුරක්. ඉතින් උන්වහන්සේ වන්දනා කරන්න. විශේෂයෙන්ම දාගැබකදී වගේ මට වඩාත්ම හිතට එන්නේ දාගැබ වහන්සේ නමක් වන්දනා කරලා ඉන්පසු උන්වහන්සේට පින් අනුමෝදන් කරනවා නම් උන්වහන්සේ හරිම කැමති බුදු මග යන සියලු දරුවන්ට. මොකද බුදු පියාණන් වහන්සේ බෝසත් කාලයේදී උන්වහන්සේ චක්‍රදේවයාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ බුද්ධත්වයට එන්න උන්වහන්සේට පාරමිතා සපුරා ගන්න උදව් කළා. එතකොට උන්වහන්සේ යම්කිසි පින් කුසල් දරන දරුවෙක් දැක්කොත් ඔබටත් උදව් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. අනිවාර්යෙන් සිහිපත් කරන්න. මම නම් චක්‍රදේවයන් දේවේන්ද්‍රයන් වහන්සේ ඕනෑම දාගැබ් වහන්සේ නමකදී බෝධීන් වහන්සේ නමක් ගාවදී යම්කිසි පූජාවක් කළොත් මං ඒ පින් උන්වහන්සේටත් අනුමෝදන් කරනවා, සතර වරන් දෙවිවරුන්ටත් එක්ක. එතකොට ශංක ලක්මාලි, ස්තුතියි තෙරුවන් සරණයි කියලා දාලා තිබුණා. තෙරුවන් සරණයි පුතේ. ගොඩක් වටිනවා අම්මේ. තෙරුවන් සරණයි අම්මේ. නුවන් මදු ශංක, ස්තුතියි පුතේ. ප්‍රශාන්ති අහා කියලා තියෙනවා. කෙසාන්ති නිරෝෂා නිරෝෂනා. සාදු සාදු. ඒ වගේම නිරෝෂා පෙරේරා, ස්තුතියි තෙරුවන් සරණයි කියලා දාලා තියෙනවා. ස්තුතියි පුතේ. නිලූෂි නිලූෂි, උතුම් අම්මා ඔබට ගොඩාක් පින්, ගොඩාක් ස්තුතියි. නොදන්න වටිනා කරුණු වලින්
සියලු දෙනාට අවබෝධයක් ලබා දුන්නට තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් අම්මාටත් ප්‍රේමලතා මෑණියන්ටත් නිරෝගී සුවදීර්ඝායුෂ ලැබේවා ස්තුතියි පුතේ නිලුෂි තෙරුවන් සරණයි අම්මා දිලානි වික්‍රමසිංහ තෙරුවන් සරණයි දිලානි එවැගේම ලියන ගේ ධම්මික අම්මා මට කරදරයක් වුණ වෙලාවට ප්‍රශ්නයක් වුණ වෙලාවට ඇඟ වෙවුලනවා මට මාව පාලනය කරගන්න බැරි වෙනවා උස්මත් අමාරුවෙන් අම්මා මේට පිළිතුරක් ලබා දෙන්න මේක පුතේ කළු කම්මිලි දේවතාවුන් වහන්සේගේ මූලික අවස්ථාවක හැඩහුරුව වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් කළු කම්මිලි දේවතාවුන් වහන්සේගෙන් වරම් පැමිණෙන දරුවන්ට උස්ම ගැනීමේ අපහසුතාවය කඩවරදී හාමුදුරන්ගෙත් තියෙනවා නෑ කියන්නේ නෑ මොකද කඩවරදී හාමුදුරන්ගෙත් පරම්පරාගතව තමයි කළු කම්මිලි දේවතාවුන් වහන්සේගෙත් පරම්පරාගත anu එන්නේ එතකොට මේක සාමාන්‍යයෙන් කඩවර හෝ අපච්චි කඩවර හෝ අපච්චි කළු කම්බිලි දේවතා හාමුදුරුවන්ගෙන් හරි පැමිණෙන වරම් සීමාවන් බල වෙනකොට සුනියන් දෙවියන්ගෙත් ඒ වගේ තමයි අර තරමක් දුරට හුස්ම ගැනීමේ අපහසුතාවය එතකොට කේන්ති අතපය වෙවුලීම වගේ දේවල් තියෙනවා ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන කම්පන සංඛ්‍යාතය වෙනස් වෙනවා පුතේ එතකොට ඔබ මේකට කරන්න ඕනේ හොඳම දේ තමයි දාගෙප් වහන්සේ නමක් වන්දනා කරන්න සුදු මල් වැනි දේවල් පූජා කරන්න සුවඳ පොල් තෙල් පූජා කරන්න සුවඳ පොල් තෙල් කියන්නේ රටක ජු සුවඳ තියෙන හින්දවල ගත්ත ඒ විදිහට පූජා කරන්න එතකොට ගොඩාක් හොඳ වෙයි ඒ වගේම මෛත්‍රී භාවනාව අනිවාර්යෙන් කරන්න ටික ටික හුරු වෙන්න ගොඩාක් වෙලා ඉඳගෙන කරන්න බැරි වෙයි හිතින් හැම වෙලාවෙම හිතන්න බණ අහන්න ශ්‍රවණය කරන්න බණ එතකොට ඒ කියන්නේ කේන්තිය නිවිලා යන බණ අහන්න පුරුදු වෙන පුතේ එතකොට ඒක අඩු වෙලා යනවා මොකද අපි කේන්ති ගත්තාම අපි කැත වෙනවා අර එන දේවතා ශක්තියට අමතරව අපි විරූපි වෙලා යනවා ඒ නිසා පුළුවන් තරම් නිවෙන්න උත්සාහ ගන්න ස්තුතියි අපිට අදහස් යොමු කරාට ඊට පස්සේ නිමල්ෂි නිමල්ෂා කියලා තියෙනවා අනේ මේ නම් කියවන හරියද දන්නේ නැහැ පුතේ ගොඩාක් වටිනවා අම්මේ තෙරුවන් සරණයි ස්තුතියි ඊට පස්සේ ආයෙත් වෙනු ප්‍රශ්නයක් අහලා තියෙනවා සිහිවරම කාලයක් ගිය පසු ආරූඪ වරමක් සමග පැමිණිය හැකිද පුතේ සිහිවරමත් 80%ක්ම ආරූඪ වෙනවා ඒ කියන්නේ ආරූඪ වරම් තුල සිහිවරමක් තියෙනවා ඇත්තටම දැන් ඒකනේ බෙරහඬ ඇහෙන්නේ නේ 100%ක් 80% වෙනවා කියලා මම කොතනකවත් කියන්නේ නැහැ අනිවාර්යයෙන්ම සිහිවරම් තුලක් තියෙනවා දැන් මට මතකයි කවුරු හරි අහලා තිබුණා අම්මේ මට සිහිවරම තියෙන වෙනකොට මං ආරූඪ වෙන්නේ නැහැ නේ අම්මා මේ සිහිවරම තිබ්බොත් ආරූඪ වෙනවා කියලා තියෙනවනේ කියලා නෑ එහෙම එකක් නෑ ආරූඪය කියන්නේ වරමක එක්තරා කොටසක් විතරයි ආරූඪ උනත් සිහිවරම 80%ක් තියෙනවා ඒ කියන්නේ කියන්නේ මොනවද කරන්නේ මොනවද කියලා මතකයි මම චුට්ටක් ඒකේ ලින්ක් එක ඔයාලට දාන්නම් පුතේ සිහිවරම කියලා මම කොටසක් කරලා තියෙනවා වීඩියෝ කොටසක් හරි ඊළඟ ප්‍රශ්නය කසුනල්විස් ගොඩාක් ස්තුතියි අම්මා පිළිතුරු දුන්නට තෙරුවන් සරණයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි ස්තුතියි පුතේ කසුන් ඊට පස්සේ සුජිත් දිසානායක ස්තුතියි අම්මට ස්තුතියි පුතේ ඔබට ඊට පස්සේ නිශාන්ත අමරසිංහ නිතරම අපිට කමෙන්ට් දානවා එහෙම නැත්නම් ප්‍රශ්න ඒ වගේම ආශිර්වාදාත්මක වදන් ලියන පින්වන්ත දරුවා නිශාන්ත අමරසිංහ ගොඩක් පින් උතුම් අම්මේ ලබා දුන් පිළිතුරු සම්බන්ධව අම්මටත් ප්‍රේමලතා මෑණියන්ටත් ගුරුකුලයේ සියලු දරුවන්ටත් තෙරුවන් සරණයි සියලු ශක්තියින් වැඩේවා බොහොම ඉක්මනින් අම්මාගේ ළඟට එන්න බලාපොරොත්තු වෙනවා උතුම් වූ මහා ගම්බද්දේ හැමදෙරන්ගේ ආනුභාවයෙන් ඔබගේ පැතුම් සඵල වේවා නිශාන්ත ස්තුතියි පුතේ එරන්ද නන්දසිරි අවසරයි මගේ උතුම් අම්මේ තෙරුවන් සරණයි මගේ උතුම් අම්මේ ස්තුතියි කියලා දාලා තිනු ස්තුතියි පින්වත් පුතේ එරන්ද කියලා කියන්නේ පරමේශ්වරී ගුරුකුලයේ කාර්ය මණ්ඩලයේ ප්‍රධාන කටයුත්තක් දරන දරුවෙක් ඉතින් මේ දිවිදුතර වැඩසටහන් පිටිපස්සේ කැමරාකරණය කරන්න ඉරන්ද ඉන්නවා ඒ වගේම සියලු කටයුතු සඳහා දාමුණන්ෙන් උදව් කරන දරුවෙක් ඉරන්ද ඉතින් ඉරන්දට ස්තුතියි කියනවා පුතේ ඊට පස්සේ නමක් නැහැ ජය අම්මා කියලා දාලා තියෙනවා ඔබට ජයත් වේවා සදා බබලේවා ස්තුතියි පුතේ ඉතින් චාමිනි ප්‍රසාදිනි අපිට ආශිර්වාද කරලා තියෙනවා ඔබටත් එසේම ආශිර්වාද වේවා ස්තුතියි පුතේ මම බලන් හිටියේ අම්මා අම්මා වැඩසටහන ධානකක් තිරුවන් සරණයි කසන් චානක හොඳයි පුතේ ස්තුතියි ගුවන් කුමාර ආපහු ප්‍රශ්නයක් අහලා තියෙනවා තෙරුවන් සරණයි අවසරයි අම්මා බුදු පහන ළඟම සීවලි මහරහතන් වහන්සේ හා අඟුලි මහරහතන් වහන්සේ හා අනුරුද්ධ මහරහතන් වහන්සේ වන්දනා කරාම කමක් නැද්ද එසේ සිටිනවා පුතේ බුදු පහන ළඟම තියන්න එපා බුදු පහන බුදුරජාණන් වහන්සේට කාවවත් සම කරන්න බෑ එන්න බුදුරජාණන් වහන්සේ වෙනම තියලා
රහතන් වහන්සේලා වෙනම තියලා වන්දනා කරන්න චුට්ටක් පහලින් හරි තියන්න දෙවිවරුන් රහතන් වහන්සේලාටත් වඩා පහලින් තමයි තියන්නේ ඊට පස්සේ හනම් බණ්ඩාර මුත්තාගේ වීඩියෝ එකක් කරන්නකෝ මෑණියෝ අනිවාර්යෙන් කරන්න වෙනමම කතා කරන්න අපි මොකද කරන්නේ අම්මා අපිට පිළිටක් වෙන්න ශනිලි ශාරී ලියනගේ වෙන්න ඕනේ ඉතින් මෙහෙමයි පිළිට තමයි පුතේ මම පුළුවන් තරම් ඔයගොල්ලන්ට මේ කියන උපදෙස් පිළිපදින්න ඒ වගේම channel එක පුරාම තියෙනවා විවිධ දේවල් ඒවා ඔබ අහලා නිකන් ඉන්න එපා ඔබට හොඳයි කියලා හිතන යමක් තිබ්බොත් ඒක මේ මොහොතෙම කරන්න එතකොට තමා විසින් තමාට පිළිටක් ඇති කර ගන්නවා පුතේ ඊට පස්සේ රිද්මි දිල්ෂා සුජානි අම්මේ මට වරමක් තියෙනවා නමුත් එන ඥාති කතා කරන්නේ නැහැ පහන් තියෙනකොට ඇඟහිරි වැටෙනවා වගේ දැනෙනවා ආරූඪ වෙන්නේ නැහැ මට ඕනේ තැනකට යන්න පුළුවන් මෙතනින් ඉස්සරහට යන්න උපදෙසක් දෙන්නවා මේ පින්මගේ අම්මට පුතේ රිද්මි මෙහෙමයි කතා කරන්න ඕනේ ඔබ තමයි ඥාති දෙවතාවන් වහන්සේ ඇවිල්ලා ඔබගේ කටෙන් බලෙන් කතා කරන්නේ නෑ පුතේ. එතකොට ඔබ ප්‍රථම කොට ගුරු ඇසුරක් ලබන්න. මොකද එන කෙනා කියන දේම 100%ක් හරි වෙන්නෙත් නෑ. 100%ක් වැරදි වෙන්නෙත් නෑ. ඒ හින්දා මම වරමට එන දේවතාවුන් හන්සේ කතා කරන්නේ නැති ඇයි කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකේ link එක මෙතනින් දාන්නම්. ඒකත් බලන්න. අර පහන තියෙනකොට ඇඟ හිරි වැටෙනවා කියලා කියන ඔබට තාම මේ වරම් සීමාව ආරම්භ වේගණ යන කොටස. එහෙම නැත්නම් ඔබට වරම තිබුණට ආරූඪ කියන වරම ආරම්භ වෙන කොටස මේ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආරූඪ වරමක් හදාගන්න මාස 3ක් විතර එක දිගට පිරිසිදු පොල් තෙල් වලින් පහන් දල්වන්න ඕනි. ඔබ ඒ දේ කරන්න හැකිනම් ගුරුවරයෙකුත් සොයා ගන්න පුතේ. ස්තුතියි අපිට කමෙන්ට් එකක් දැම්මට. සචින් සචින් ලසිත නේද අනේ නම් වැරදි නම් සමා වෙන්න ඕනේ ළමයි පින්වන්ත අම්මේ විනමාලාවක් කපන තියෙන බල අඩු කරන්නේ කොහොමද විනමාලාවක් කපන්න නැතිව බල අඩු කරන්නේ කොහොමද දෙවියන්ට පහන් තියෙන තැනක එහෙමයි විනමාලාවක් කපන්න නැතුව බල අඩු කරන්නේ කොහොමද ඒක මේ විදිහට මම කියන ඔබ අහන වැත්තේ විනයක් තියෙනවා නමුත් ඒ ස්ථානයේ පහන් තියෙන ඕනි නමුත් ඒක විනයක් කපන්නේ නැහැ විනයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක ඉවත් කරගන්න ඔබට පුළුවන් පිරිත් පැන් ඉසීම වත්ත පිරිත් කිරීම වගේ දේවල් සිදු කරන්න ඒත් ඒවා తాවකාලික ආරක්ෂාවල් වගේ දේවල් යොදන්න පුළුවන් ඔබ භූමිය දෝෂ සහිතව පහන් තියන පටන් ගත්තොත් පුතේ ඔබට ධන දෙවියන්ට සහ බුදුන් වහන්සේට පහන් දල්වන්න පුළුවන් ඒත් අනිත් තැන්ක ඔබ කටයුත්තක් කරන්න ගියොත් සමහර වෙලාවට පහන් වලට අශුද්ධ බලවේගයන් එකතු වෙලා ඔබට කරදර හිරිහැර ඔබට පමණ නෙවෙයි ඔබේ පවුලේ අයටත් කරදර හිරිහැර වෙන්න පුළුවන් එහෙනම් යම්කිසි විනයක් තියෙනවා කියලා ඔබ හඳුනාගෙන තියෙනවා නේද ඒ කියන්නේ කිරිගස් මැරෙනවා නම් කරන්න තියෙන වැඩ කල් යනවා නම් දේවාලයට එන වැඩ එන්නේ නැත්තම් ඒක මේ සාමාන්‍ය නෙවෙයි සමනින් එන්නේම නැත්තම් මාස 3ක් විතර හොඳට බලා ගන්න ඕනේ එතකොට කළුවර නම් ඒ වගේම ඔබට කළු ඡායාවක් නිරන්තරයෙන්ම මේ දේවාලි තුල පේනවා නම් ඒ වගේම පහන් අන්ධකාර විදිහට කළු වෙලා ගිහින් තියෙනවා නම් කුණු ගඳ ගන්නවා නම් වගේ විනයක් තියෙන ලක්ෂණ තියෙනවා නම් ඒ වගේ කිසි දෙයක් හරියන්නේ නැත්තම් ඔබ ලෙඩ වෙනවා නම් ඔය වගේ දේවල් ඔබට බුදුන් වන්දනා කරන්නත් ඉත අමාරුයි නම් අනිවාර්යෙන් ඔබට කරන්න තියෙන පුතේ මේ කටයුත්ත. ඊට අමතරව තව කටයුත්තක් මම කියන්නම් ඔබ යන්න පිසුදු මැටිකලයකට වතුර එකක් අරගෙන ජයසිරි මහ බෝධීන් වහන්සේ ගාවට ඊට පස්සේ එහෙම නැත්තම් රුවන්වැලි වහන්සේ ගාව රුවන්වැලි සෑරාජානන් වහන්සේ ගාවට ගිහිල්ලා අදිෂ්ඨාන කරලා එතන මල් පූජා කරලා ඇවිල්ලා තෙල් ටිකක් එතන තියලා පිරිත් කියලා තුන් සූත්‍රේම කියලා සාත්තු කරගෙන ඇවිල්ලා ඔබේ පහන්වලට දාන්න. ඒකත් ගණදේවියන්ගේ හරි බුදුන් වහන්සේගේ හරි පහන්නට දාලා තුන් මාසකට හරි මේ තියෙන බලපෑම අඩු වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබට මේ බෝධි පූජාවන් තුලින්න මේක ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි. මේ විනයක් තියෙනකොට හරි අමාරුයි වැඩ කරගෙන යන්න. ඒ මොන දේ කර දැන් ඔබ ලෑස්ති වෙනවා බෝධි පූජාවට යන්න කියලා. ඒ වුණාට ඔබට බෝධි පූජාවට යන්න වෙන්නේ නැහැ. මුඛාවක් හරි එක්ක කරදරයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේවා මේ මම ටිකක් hina වුණාට මේ මම hina වෙලා කතා කරාට මේවා මේ සෑලු දේවල් නෙමෙයි පුතේ. රියානතුරු වෙනවා. එහෙම නැත්නම් ජයසිරි මහ බෝධින් වහන්සේට ගිහින් එන අතර යන්න දෙන්නේ නැහැ. වාහනෙට මොකක් හරි වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් වින කියලා කියන්නේ බොහොම ඇත්තටම කොඩි වින කියලා කියන්නේ ඔය වචනෙට කියනවා වගේ ලේසි නෑ දෙහි ගෙඩියක් අබපු ගමෙන්ම කොඩි විනේ නැති වෙන්නේ නැහැ ඇත්තට මේවා මේ හරිම සමහර කොඩි වින තියෙනවා අවුරුදු 800කට වඩා කරපු අය පරම්පරා 7කට 8කට පළ දෙන
පෞල් ජීවිත ගත කරන්න බෑ එහෙම තියෙනවා ඉතින් ඒවා නිවැරදි විදියට කොඩි විනේ වල දාන එකට වඩා කොඩි විනේ තියන තැන නාශනය කිරීම තමයි වඩා වටින්නේ කොඩි වින ගුරුකම් ඒ ඔක්කො හරි පුතේ ඊට පස්සේ ආයෙත් වෙන මෙසේජ් එකක් දාලා තියෙනවා නිවසක් ඉදිකිරීම කටයුතු සිදු කරන විට පෞලේ සමාජිකයෝ නිතරම අසනීප වීමට හේතු වන්නේ බහිරව දෝෂයක් නිසා පමණ දන්නේ ඒට වෙනත් හේතු තිබිය හැකිද බහිරව දෝෂ විතරක් නෙමේ පුතේ භූමාටු දෝෂත් අදාළ වෙනවා ඒ කියන්නේ අවසර නැතුව ගස් කැපීම අවසර නැතුව පරිසරයට හානි කිරීම බහිරව යංගේ අවසරේ නොලැබීම ඒ වගේම ඒ වගේ දෙයක් තියෙනවා නම් නාග දෝෂයක් තිබෙනවා නම් ගොඩක් වෙලාවට මේ අසනීප තත්ත්වයේ තියෙන ඔබ භූමිය පරීක්ෂා කරගන්න එතකොට මොකද්ද වෙන්නේ කියලා හරියටම කියන්න පුළුවන් භූමි පරීක්ෂා ගැන කතා කරනකොට කොහොමද කොහොමද කියලා ගොඩක් දෙනා කෝල් කරනවනේ මෙහෙමයි මම එන දවස් වලට මම ඇඩ් එකක් ඔයගලන්ට නිකන් පෝස්ට් එකක් දානවා මම කාගේ හරි මගේ බුකින් එකක් පැටිච්ච ගමන් මම මෙතෙන්ට එනවා කියලා එතකොට ඔයගලන්ට පුළුවන් දවසට 5ක් වගේ මම බලනවා අම්මේ අපේ ගෙදරටත් එන්න කියලා කතා කරන්න පුළුවන් කාර්යාලයට එතකොට සර්විසින් එක අරගෙන සර්මට කියනවා එතකොට ඒ බුකින් එක දාපුවාම මම ඔයගලන්ගේ නිවසට ඇවිල්ලා ඇත්තටම දෝෂයක් තියෙනවද මොනවද කරන්න ඕනි කොයි වගේ දෙයක්ද කරන්න ඕනි කියලා කියනවා හැම ගෙදරකම භූමි දෝෂයක් මෙහෙමයි ඉවත් කරන්න තරම් දෝෂයක් නෑ හදාගන්න ක්‍රම තියෙනවා කවමදාවත් දැරීම වුණොත් දැරෙන්න ගෙවල් කඩන්න කියලා නම් නෑ මේ වෙනකන් ගෙවල් කඩන්න නෑ මොකද මිනිස්සෙක් ගඩොල් කැටයක් තියලා ගෙයක් හදාගන්නේ හරි අමාරුයි ඒවට වෙනත් පිළියම් තියෙනවා උත්තර ශාස්ත්‍රය තුල ඒවම මම කියලා දෙනවා හරි ලියනගේ ධම්මික නැවත කියලා තියෙනවා ගොඩාක් පින් අම්මා මගේ ගැටලුවට පිළිතුරු ලැබුණා ස්තුතියි පුතේ අම්මා මට බහිරව වරමක් තියෙනවා කියනවා ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ගොඩක් පිං නමක් නැහැ මෙහිමයි බහිරව වරමක් කියලා කියන්නේ පුතේ ඔබ හිතන තරම් ලේසි දෙයක්වත් නෙවෙයි ඒක හරි දුර්ලභව පැමිණ එන වරම් සීමාවක් එතකොට මේක නිවැරදිව පරීක්ෂා කරගන්න මේ අනුව කටයුතු කරන්න පෙර සාමාන්‍යයෙන් ලක්ෂණයක් දෙකක් කිව්වොත් එහෙම ඔබට හිතෙනවා නිරන්තරයෙන්ම දාගැබක් ගාවට ගිහිලා වාඩි වෙලා ඉන්න. ඒ තමයි බහිරව දෙවියන්ගේ එක්තරා බහිරවයන්ගේ තියෙන දේවල්. ඒ වගේම පැරණි ස්ථානයන් කරා යන්න කැමති පොළව ආශ්‍රිතව පස් පරීක්ෂණ වගේ දේවල් නිරන්තරයෙන් කරනවා. හැබැයි මෙහෙමයි 90%ක්ම මම මේක තහවුරු කළම කියනවා බහිරව වරමක් තියෙනවා කියලා පස් කන්න ඕනේ නැහැ. බිම බඩ ගන්න ඕනේ නැහැ. මේ දේවල් පුතේ බහිරවයන් මම බහිරවයා කියලා පෙන්නන්නේ නැහැ. මගේ දරුවන්ට තේරෙන්නේ නැති කියලා මම හිතනවා මේක වම් පරිමේශ්වරි ගුරුකුලය තුල ඉගෙන ගන්න දරුවන්ට ඉතා පුළුල්ල උගන්වනවා මේ හැම දෙයක්ම ආකර්ෂණයක් ඒ කියන්නේ මේ වදින සුළඟ වගේ වැදිලා නවතින දෙයක් නේ එතකොට ආරෝඩේක දුණත් සිද්ධ වෙන්නේ ඒ කාර්තාව තමයි ඒ වුණාට අර ගොඩක් පොළව දිගේ බඩ ගන්න ඒ වගේ දේවල් නැහැ ළමයි මනෝකායෙන් හදාගත්තාම මම දැන් බහිරවයා කියලා පොළව දිගේ බඩ ගන්නවා කිසිම බහිරවෙක් පොළව දිගේ බඩ ගන්නෙ නැහැ ඉතින් මේකත් මම ඒත් එක්කම කිව්වේ හොඳින් පරීක්ෂා කරගන්න පරීක්ෂා කරගෙන කටයුතු කරන්න යන්න නැත්නම් ගස්කල් ආශ්‍රිතව පහන තියෙන ඒවාම තියෙනවා නමුත් ඒව හරියට කරගන්න ඕනේ නැත්නම් වස් වේදුනොත් එහෙම ඔයාලට ඉන්න තැනවත් ඉන්න බැරි වෙනවා පුතේ හරි ඊළඟට පුබුදු එස් ප්‍රියන්ත අපෙන් අහලා තියෙනවා අවසරයි අම්මේ යම් දේව වරමක් ලැබූ දරුවෙකු හෝ යම් දේව ආශිර්වාදයක් ලැබූ දරුවෙකු හෝ යම් පින්වැඩෙන ජීවිතයක් ගත කරන්න කැමති නම් එම පුද්ගලයා ජීවිතේ සකසා ගත යුතු ආකාරයේ තිබේද පහදා දෙන්න. ඔව්. කොහොම නමුත් අපේ බලාපොරොත්තු වෙන්න ඕනේ මේ භව ගමන නිමා කරන්නනේ. ඒ භව ගමන නිමා කරන්න හෙමින් හෙමින් මේ ලැබිලා තියෙන දේවල් තුලින් තමන් භව ගමන නිමා කරන්න නම් මේ තමන්ට ලැබිලා තියෙන පුතේ ස්වර්ණමය ජීවිතයක් ලස්සන මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. කාලයක් තිස්සේ සිල් රැකලා 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 තමයි මේ මනුෂ්‍ය ජීවිතේ අපි හැමෝටම ලැබෙන්නේ කුමන ආගමේ වුණත්. එතකොට මේක අනේ කලකිරෙනවා අයියෝ මේකෙන් වැඩන්නේ නැහැ මේව වැඩන්නේ නැහැ මේ ඔක්කොම වැඩන්නේ නැහැ මේක ජරාවක් ජරාවක් කියලා මේකට දොස් නගනගේ හිටියොත් ඔබට ඒකම පේන ගන්නවා. මොකද විශ්වය දෙන්නේ ඔබ හිතන පතන දේ නිසා. ඉතින් මම කියන්නේ මේ ගමන සාර්ථක කරගන්න ඔබත් ඉතාම සුවෙන් සතුටින් ජීවිතේ ගත කරලා අන් අයටත් දෝසත්වයටත් සතුට දීලා ධාර්මිකව ගමන යනවා නම් Tamanට අනුකූලව ලෝකයා ඉතින් එක එක විදිහට දකින්නවානේ ලෝකයාටත් ඉතින් අනවශ්‍ය විදිහට උත්තර නොදී කටයුතු කරනවා නම් හරි හරි එතකොට තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න තමන්ට ඉතාම පහසු වෙනවා පුතේ තව කිව්වොත් එහෙම මේකෙදි මම ඕගොල්ලොන්ට කියලා තියෙන හැම වීඩියෝ එකක්ම ඔයා මේ අහලා තියෙන ප්‍රශ්නෙට බලංගුයි පුතේ හොඳ ජීවිතයක් පින් වෙදෙන ජීවිතයක් ගත කරන්න කොහොමද කියන දේ වීඩියෝ හැම එකකම වගේ දාලා තිනවා වඩා තුචිත දෙයක් විදිහට ඔය මම දාලා තිනවා බව ගමන සසර ගමන කියලා ඒකත් බලන්න කියලා කියනවා
පහනක් තිබ්බත් අපි 얘ගෙන විචිකිච්ඡාවකින් තොරව තියලා අපි දන්නවනේ අපි මොකද්ද කරන්න ඕනේ නිවැරදි දේ කියලා. නිවැරදිව කරගත්තොත් හරි කිසිම වෙලාවක මිත්‍යා දෘෂ්ටික වෙලා ලේත් එක ගනුදෙනු කරන්න, ලේ ආහාරයට ගන්න, මුත්‍රා වගේ දේවල් සත්වයන්ගේ පානය කරන්න, අහිංසක සතෙක්ට කරදර කරන්න වගේ යන්නේ නැතුව අපිට බුදු පියාණන් වහන්සේ එපා කියලා තියෙන දේ එපා විදිහට අපි දැක්කොත් හරි. ස්තුති පුතේ ප්‍රශ්නෙට. ඊට පස්සේ ආයෙත් තුරුවන් අහ ප්‍රශ්නයක් අහලා තිනවා. තිරුවන් සරණයි අවසරයි අම්මා. ගණ දෙවියන්ට මීපැණි පූජා කරාට කමක් නැද්ද? ගණේෂ් අභිෂේකයට මීපැණි යොදා ගතට කමක් නැද්ද? ඉතාම හොඳයි ගණේෂ් විතරක් නෙවෙයි. වෙහෙර වහන්සේට මීපැණි පූජාවක් කළොත් තමන්ට පුළුවන් දුප්පත්කමින් මිදෙන්න. හරිද? ඉගෙන දාගැබ් වහන්සේලාට. ඊට පස්සේ තව ඔයාලට පුළුවන් පුතේ සියලුම දෙවියන්ට මීපැණි වලින් අභිෂේක පූජා කරන්න. ගණේෂ්ටත් හොඳයි සෞභාග්‍ය ධනය. දරිද්‍රතාවේ තමයි එකේ දුරු වෙලා යන්නේ. ඒ වගේම ජීවිතේට ලෞකික ජීවිතේට සතුටත් ලෝකෝත්තර ජීවිතයට යන්න යම් කිසි මාවතකුත් පැනිනවා මේ පැණි පූජාව තුලේ. කිසිම වරදක් නැහැ. ස්තුති රුවන්. මම පොඩි යෝජනාවක් දෙන්නම්. නිතර නිතර ප්‍රශ්න මතක් වෙනකොට අපි ලියනවටත් වඩා පුළුවන් නම් එකට ප්‍රශ්න 1, 2, 3 කියලා එකම ප්‍රශ්නේ කමෙන්ට් එකක දාන්න. එතකොට තවත් ලේසියි පුතේ. හරි. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. මැනිලි සමහර නිවස්වල මස් මාළු පිළි පිසුවා මේ ගෙදර නිවසේ යන රෝග හටගන්නේ ඇයි? එහෙම වෙන්න පුළුවන්ද? වෙනු. ඔව් සමහර නිවාස පුතේ මම කිව්වේ තියෙන්නේ දේවතා පාදයක. එහෙම නැත්නම් දේව ග්‍රහණයක. එතකොට ඒ ගෙවල් වලට මස් මාළු පිළි හරියන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ ගඳ ඉවස ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ හදනකොට එනවනේ යම්කිසි ගන්ධයක් ඒ ගන්ධය ඉවස ගන්න බැරි වෙනවා. එතකොට ඒ වගේ ආත්මයන් ඉන්නකොට තමයි එහෙම අසනීප තත්ත්වයක් පත් වෙන්නේ. එහෙම නැත්නම් ඒ ගම්බර දෙයි හාමුදුරුවන්ගේ ඇල්ම දැල්ම සහිතව දේවදරුවෙක් ඉන්නවා නම් ඒකත් තරමක් දුරට අසීරු වෙනවා. කරන්න තියෙන්නේ මේකයි මස්මාළු පිළි හදනවා නම් ඇත්තටම ගෙවල් වල දෙහි වගේ දේවල් ඉහින්ට සිංක් එක පවා දෙහි වලින් හොඳට හොදන්න පැරන්නෝ දෙහි දාලා මාළු එහෙම මේ හදන්නේ මේ කුයිලේ යන්න විතරක් නෙමේ මේ දුර්ගන්ධය නැසෙන්න විතරක් නෙමේ ඒ නමනුෂ්‍යයාගේ බලපෑම මනුෂ්‍යයා කෙල ගිලීම වගේ දේවල් නවත්ත ගන්න. එතකොට දෙවියන්ට ක්‍රියා කරන්න බෑ අමනුෂ්‍යෝ බල වුණොත්. මස් මුට්ටි හැම ගෙදරකම හැමදාම මස් මුට්ටියක් ඉදෙනවා නම් ඒ ගෙදර කරදර රෝගාබාධ අනිවාර්යෙන් වැඩි. කොයිතරම් සල්ලි තිබ්බත් ඒවට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් තරම් මම කියන්නේ මම බලපෑමක් කරන්නේ මෙහෙම වෙන්න කියලා. මට අයිතියකුත් නෑ පුතේ. ඒවට මම පුළුවන් තරම් කියන්නේ ගෙවල් වල මස් මුට්ටි ඉදෙන කෙම්මුරටවත් නවත්තන්න. ඒ කියන්නේ බදාදා සෙනසුරාදා සිකුරාදාටවත් නවත්තන්න. හරි ඊළඟ දේට යන් පටි පිටේ පොඩි පොඩි සද්දත් ඇහි කොහොම හරි නමුත් හිතන්න එපා අපි වැඩේ කරගෙන යන්න. හරි ඊට පස්සේ කැඩුණු දේව පිළිම වලට මොකද්ද කළ යුත්තේ? මගේ අහනේ තියෙන දුර්ගා අම්මාගේ අත කැඩිලා පන්සලක තියෙන එක හොඳයිද නැතිනම් වෙන මොකද්ද කළ යුත්තේ? සේවන් සරණයි මෑණියනි. මේක අහලා තියෙන්නේ සංජනී සංජනා නිපුන් කියලා දරුවේ. මෙහෙමයි මම ඒකට උත්තරේ දීලා තියෙනවා. ඒ තමයි කලින් දිව්‍ය දූතුරු වැඩසටහනේ. ඒක බලන්න කිසිම වෙලාවක බෝධින් වහන්සේ නමක් ගාවට පන්සලකට ගිහින් අතාරින්න එපා. දැන් ඔබ මේ පිළිමයක් අදහන්නේ දෙවියන්ගේ ස්වරූපයෙන්ම පුතේ. එතකොට අතක් කැඩුන ගමන් ඒ දෙවියන්ගේ ස්වරූපේ භක්තිය කැඩිලා යන්නේ කොහොමද? නේ? එක්කෝ ඒක හදන්න පුළුවන් දන්න තැනකට ගිහිල්ලා කියලා හදාගන්න. එහෙම නැත්නම් ඒක හොඳට රෙදි කෑල්ලක ඔතලා ඔබ වෙන පිළිමයක් ගන්න රෙදි ගැල්ල කොත්තලා හොඳට පැත්තකින් තියලා තියන්න. එහෙම නැත්තම් මල් පෝච්චියකට වගේ අලුත් මල් පෝච්චියකට දාලා ඒකට හොඳට පස් දාලා ලස්සන මල් පැරයක් හරි ගෙඩි හට ගන්න යම් කිසි ශාකයක් හරි පිට මේ පැල කරගන්න. එතකොට ඒක ඔබට පොහොර වෙලා යහපතක් වෙයි. එහෙම නැතුව ගිහින් දාන්න ප්‍රබෝධින් වහන්සේලාට එහෙම අමනුෂ්‍ය කරදර බාධක වෛරය දෙවි දෝෂ යනවලට ඔබට මුණ දෙන්න වෙයි. ඊට පස්සේ ඔබතුමියට ගොඩාක් පින් මේ වැඩසටහන කරනවට. අපි නොදන්න කරුණු රාශියක් දැනගන්න පුළුවන් මෑණියනි. මෑණියනි වරම් දරුවන්ගේ ජන්ම පත්‍රයේ එන සුවිශේෂී වෙන පිටීම් කීපයක් ගැන දල අදහසක් ගැනීමට ඔබතුමියට කියා දිය හැකිද? අනිවාර්යෙන් කියා දෙන්නම් පුතේ. මම මේ අර මේෂ රාශිය ගැන කියලා තිබුණා. නමුත් අනිත් රාශියන් ගැන කියන්න කාර්ය බහුල වුණා. මම අනිවාර්යෙන් කියලා දෙන්නම්. තව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. තෙරුවන් සරණයි අම්මා. වරම් දරුවෙකු පංචමුඛී රුද්‍රාක්ෂයක් ගෙලේ පැළඳින්න සුදුසුද? සුදුසුයි. තමන්ට බලපවත්නා වූ දේවතාවුන් වහන්සේ අනුව ඒක වෙනස් වෙනවා. මොකද රුද්‍රාක්ෂවල් වලට මූලික ආධිපත්‍ය දරන්නේ ශිව දෙවියන් නිසා පුතේ. මේ ශිව දෙවියන්ගේ ශක්තිය බොහොම හොඳයි, නිර්මලයි, වාසිදායකයි, සෞභාග්‍යයි වගේම තමයි දැන් එක කොටසක භූත ශක්තියක් ක්‍රියා කරනවා නම් ඒ භූත ශක්තියට ඒක දාගෙන ඉන්න හැකියාවක්
ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් කඩවල දිව්‍යංගෙන් වැඩ කටයුතු කරනකොට තරමක් දුරට ගැටුම් සහිත ස්වභාවයක් ඇති වෙන්න පටන් ගන්නවා ඉතින් ඒ හිඳ රුද්‍රාක්ෂ මාලයක් නිවැරදි අනිත් එක තමයි හරි නිවැරදි රුද්‍රාක්ෂ මාලයක් දැම්මොත් ඔබට එන කරදර බාධක දුර වෙලා සෞභාග්‍ය සැනසීම උදාපත් වෙන්න පුළුවන් එතකොට ඒකට දැන් රුද්‍රාක්ෂ හොඳ තැනකින් ගලබා ගන්න අපේ කෝවිලෙත් තියෙනවද කියලා ගොඩක් දෙනා අහනවා නැහැ රුද්‍රාක්ෂ ගැන මම වීඩියෝ ලින්ක් එක දාලා තියෙනවා පුතේ බලන්න අතරම සෞභාග්‍ය හරි ඊළඟ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ අපිට අදිත්‍ය ගුණවර්ධන මම හිතන්නේ මම නම කිව්වා හරි මම වසර 5ක පමණ සිට ගණ දෙවියන් වඳිනවා මාස කිහිපයක සිට ගම්බාරප්පච්චිටත් පහන් දල් වෙනවා සමහර අවස්ථාවල මගේ මනසට එක එක දේවල් දැනෙනවා ඒ හැමදේම හරි ගිහින් තියෙනවා සමහර අයට තියෙන දෝෂ පිළිමදවත් මම සමහර අවස්ථාවල කියනවා පසු එයාලා පරීක්ෂා කරගෙන ඇවිත් කියනවා මම කිව්ව දේවල් හරි කියලා මීට වසර කීපයකට කලින් කෙනෙක් කිව්වා වරමක් ලැබෙනවා කියලා නමුත් දැන් කිසිම තැනකින් එහෙම කියන්නේ නැහැ මේ தත්ත්වය පිළිබඳව පැහැදිලි කර දී හැකිද මෑණින් ඉතින් දැන් පුතේ ඔබට ඒ අදාළ වරම ලැබිලානේ තියෙන්නේ නේද ඒකනේ ඔබ එහෙම මනුෂ්‍යයෙකුට දෙයක් කියන්න තරම් පුළුවන් ආකර්ෂණ ශක්තියක් ඔබට දැන් ගොඩනැගිලා තියෙන්නේ ඒක ඔබ විසින් විධිමත්ව පිළිගන්න අවශ්‍ය වෙනවා ඒ වගේම ඔබට තව දැනුම් සම්භාරයක් එකතු කරගත්තා නම් තවත් ඔබේ ජීවිතේ සාර්ථක වේ මම පුංචි උපදේශයක් දෙන්නම් කවුරුත් ඔබේ හොඳ කියනකම් කවුරුත් ඔබේ ගුණ වයනකම් කවුරුත් ඔබව නිර්දේශ කරනකම් බලාගෙන ඉන්නපා ඔබේ ගමන ඔබ නිවැරදිව යන්න ඒ සඳහා මේ වීඩියෝ මේ මම පළ කරන යෝජක වීඩියෝ අදහස් වීඩියෝ උපදෙස් වීඩියෝ ප්‍රශ්නවලට උත්තර දෙන වීඩියෝ ඔබහල් ඔබලා හැමෝටම ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ හොඳ දේව මාතාවගේ හමුදාවක් ගොඩනගේවා කියලා ප්‍රාර්ථනා කරනවා තිසරණ සරණ යන ඒ වගේම දෙවියන්ට අතිශය භක්තිමත් බුද්ධිමත් විනයගරුක පිරිසබ්බීකරන් තමයි පරමේශ්වරී ගුරුකුලේ මේ උත්සාහ ගන්නෙ ඒ අතරට මෙන්න මේ ඔබ මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන දරුවනුත් හේතු සාධක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරි ඊළඟ ප්‍රශ්නෙට යමු කුබුදු මයි ඒ ප්‍රශ්නේ අහලා තියෙන්නේ අනේ සාදු සාදු මතු නිවන් දකින්න අම්මේ කඩවරු දෙවිඳුට දෙවොල් පහනක් දෙවොලේ පහනක් තැබීමට අවශ්‍යයි අම්මේ නිවැරදි ක්‍රමයක් තියෙනවද අම්මේ එහෙම තැබීම සුදුසුද මගේ අම්මා මේ වෙන විට දේවාලයක් කරගෙන යන කෙනෙක් එහෙනම් පුතේ අම්මා අනිවාර්යෙන් කඩවල දෙවි හාමුදුරුවන්ට වන්දනා කරනවා ඇති නමුත් දැන් තමන්ට හිතලා තවත් තැනකින් පහන් මාලාවක් තියෙන එක ඇත්තටම ගුරුවරයෙක්ගේ හෝ පුතේ එහෙම නැත්නම් ස්ථානයේ අනුව බලලා කරන්න ඕනි විදිහක් තියෙනවා මොකද කඩවල දෙවි හාමුදුරුවන්ට ආවට ගියාට නම් වදින්න බෑ මොකද උන්වහන්සේ දැක්කහම යක්කු සලිත වෙලා යනවා මිනිස්සු බය වෙනවා එතකොට ඔබලට ඒ පහන තිබ්බ නිසා කරදර පීඩා ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මේ කඩවල දෙවි හාමුදුරුවන්ට නිවැරදිව පහන දුන්නේ නැත්තම් එතන ගැටලු කරදර ඇති වෙනවා. ඉතින් මම නිවසකට සාමාන්‍ය නිවසකට පුංචි දරුවන්ට කඩවල දෙවියන්ට තනියෙන් පහනක් තියන්න කියලා කොයි වෙලාවකවත් නිර්දේශ කරන්නේ නැහැ. වෙනත් තැනක එහෙම නැත්නම් දෙවියන් වදින තැනක ප්‍රධාන මූල ස්ථානයක ගිහින් වන්දනා කරන්න කියලා මම එපා කියන්නේ නැහැ. මොකද උන්වහන්සේම නිකන් සීපත් කරත් හොඳම වන්දනාව තමයි දාගැබක් අටමස්ථානයක් වන්දනා කළ උන්වහන්සේ සීපත් කළ පින් අනුමෝදන් කරන එක මුලස්ථානවල යනකොට පළතුරු පූජා කිරි පූජා වගේ දේවල් ගිහිල්ලා බාර කරන එක ඒක හොඳයි එකපාරට පුලට පූජා එත එහෙම නැත්තම් පුතේ යහන් කුටි හදාගෙන පහන තියන්න යන්නේවා අප කැප වෙනවා කියලා අපි කියනවනේ අපාරින්න යන එක එච්චර හොඳ නැහැ ගුරුවරයෙක් හරි ඉන්න ඕනි කඩවල දෙවියන් සම්බන්ධ කටයුතු කරනකොට වීඩියෝ කීපයක් දාලා තියෙනවා නරඹන්නකෝ ස්තුතියි මේ ප්‍රශ්නයක් යොමු කරාට හරි ඊට පස්සේ ප්‍රදීපා ප්‍රදීපා කියන දරුවේ අපිට ප්‍රශ්නයක් යොමු කළා කියලා ශිව ශක්තිය කොටස් ගැන විග්‍රහ කරන්න මෑණියනි මම ශිව ශක්තිය කොටස් ගැන විග්‍රහ කරන්න ගියොත් පුතේ මේ ලෝකේ පවතින සියලුම ගස් ගැන විග්‍රහයක් කරනවා හා සමානයි ඒ තරම්ම පුළුල් උන්වහන්සේ ගැන විග්‍රහ කළා නිම කරන්න බෑ මම කියන්නම් ලේසියෙන්ම මිනිස්සුන්ට ආදරේ කරුණාව දිනා ගන්න පුළුවන් දෙවි කෙනෙක් තමයි ශිව දෙවියෝ. ඒ ශක්තිය අදරත් මේ විශ්ව ධාතුව තුළ අවව විදිහට, වැස්ස විදිහට, නියගේ විදිහට, පින්න විදිහට, උදේ විදිහට, රෑ විදිහට බලපෑ දෙනවා. දැනට ඒ ඇතිනේ. ශිව දෙවියන් ගැන වෙනම වීඩියෝ ඇති. මම පළ කරපු ඒ ටික නරඹන්න. සාමාන්‍යයෙන් ශිව දෙවියන් කියලා කියන්නේ අපිට භෂ්ම තුල, සාගරය තුල, වලාකුල තුල, අතදහවන ඝන ද්‍රව්‍ය තුල ඒ වගේම අතට අල්ලන්න බැරි ද්‍රව්‍ය තුලත් වායුව තුලත් නිරන්තරයෙන් වැඩවසන ශක්තිය. ඒක මෙසේ කියලා
නිමක් කරන්න බෑ හරියට වතුර වගේ ඒ භාජනයේ හැඩය ගන්නවා වගේ තමයි ඔබ අණුව උන්වහන්සේගේ ශක්තිය වෙනස් වෙනවා හරි ආය වෙනු ප්‍රශ්නයක් අහලා තිනවා මෑණියනි පොළව හරහා හෝ පිටතක සිට යම් ශක්තියක් යම් ශක්තිය ධාරා පැමිණිය හැකිද ඔව් ඇයි ආරූඪයක් වෙනකොට ඉස්සලාම හොඳට බලන්න හරි ආරූඪයක කකුල් දෙකෙන් තමයි වෙනස් වෙන්නේ ඒ වගේම ඒ එන ශක්තිය කකුල් දෙකේ ඉඳලා තමයි වෙවුලන්න ගන්නෙ දෝෂයක් තියෙනකොට ඉස්සලාම කකුල් වේදනාව තමයි ඉන්න බෑ කකුල් දෙවිලා ඉන්න බෑ කකුල් අමාරුයි කියලා ඔය ළමයි කියන්නේ ඒකයි ඒ වගේම කකුලටමයි ගහන්නේ සමහර වෙලාවක හොඳ ශක්තියත් නරක ශක්තියත් දෙකෙම පොළොවෙන් මතුවෙනවා අනිවාර්යයෙන්ම මොකද කකුල් නැහැ සමහර බලන්න කකුල් වල හොරි තුවාල දද කුෂ්ඨ ඒව හැදෙලේ අනිවාර්යෙන් භූමිය වල ප්‍රශ්න පොඩි වෙන විනය එතකොට බහිරව දෝෂ දෙවි දෝෂ ඒ වගේම පොළවේ යම් කිසි බලලපු දෙයක් පැන්නපු දෙයක් ඒ වගේ අනිවාර්යෙන් ඒව උඩට තමයි ගහන්නේ මේ පොළවේ තියෙන ශක්තිය උඩට තමයි පුතේ ගහන්නේ දැන් අපි ගුරුත්වාකර්ෂණය කියලා හිටියට අපි මේ අල්ලගෙන ඉන්නේ සැලැස්මකට ඒ කියන්නේ අපි අඩිය තිබ්බහම අපි පොළවට බද්ධ වෙනවා හරියට කාන්දම වගේ ඉතින් නැත්තම් අපි පාවිවි පාවිවි ඉන්නේ පැයි නේද එහෙනම් අනිවාර්යෙන්ම ශක්තිය තියෙනවා මම කියන්නේ සබහා දහමම ශක්තිය ඊට පස්සේ තව ප්‍රශ්නයක් ඒ දරුවෝ මෙයම් කළා තියෙනවා භූමි පාලුවක් කියන්නේ මොකක්ද ඒක හඳුනාගන්නේ කොහොමද ඒකට මම වෙන වීඩියෝ එකක් දැම්මා ඒක බලන්න සම්පූර්ණ එතකොට අදහසක් ගන්න පුළුවන් මා ඊට පස්සේ මල්කාන්ති සාදු සාදු කියලා දාලා තිනවා ස්තුති පුතේ පනම් බණ්ඩාර මුත්තාගේ වීඩියෝ එකක් කරන්නකෝ අම්මේ හරි අනිවාර්යයෙන්ම කරන්නම් ඊට පස්සේ කුබුදු ආපහු ප්‍රශ්නයක් අහලා තිනවා අපි යම් කිසි ප්‍රේණ ශාස්ත්‍රයක් බලන්න දෙවලකට ගිහාම ඒ දෙවලේ සත්‍යයයි කියා පැවසුවාම එම කරුණ ගැනම තවත් දෙවලකින් ප්‍රේණ ශාස්ත්‍රයක් බලුවාම ඊට හාත්පසින්ම වෙනස් ප්‍රේණ කියවෙන්නේ ඇයි අම්මා ඒ පිරිසගේ පින් වගේම සුද්ධභාවයෙන් මත දෙහෙම වෙන්නේ අනිවාර්යයෙන්ම දෙවියන්ට පේන දෙයට වඩා වෙනස් පුතේ දෙවියන් දකින විදිහ වෙනස් යක්ෂයා දකින විදිහ වෙනස් ප්‍රේතයා දකින විදිහ වෙනස් භූතයා දකින විදිහ වෙනස් ඥාති වර්ගයා දකින විදිහ වෙනස් ඉෂ්ඨකාමි දෙවිතාවුන් වහන්සේලා දකින විදිහ වෙනස් මේ දකින විදිය වෙනස් මේක මිනිස් ලෝකයේ වගේම දිව්‍ය තලයේ තුලත් පවතිනවා සමහර අයට පේන කොටස වෙනස් සමහර අයට මම උදාහරණයක් විදිහට ගන්න සමහරුන්ට පේන්නේ පොළව විතරයි සමහරුන්ට පේන්නේ නිවාස විතරයි සමහරුන්ට පේන්නේ මිනිස්යන් පමණයි මේ වගේ ශක්ති තියෙනවා මේ ලෝකයේ තුල ඒ නිසා අනිවාර්යයෙන්ම කියන කියන දේවල් වෙනස් වෙ හැකියි අපි බොරු කරනකොට එහෙම වෙනවා මේ දෙක ගැන බුද්ධිමත් හිතන එක තමයි වරම් දරුවෙන්ට හොඳම දේ පුතේ අපි පේනක් බලන්න ගියත් හොඳම දේ ඒක තමයි මොකද ඇත්තම අයගේ සමහර අයගේ වරම් දරුවන්ට පේන්නේ නැති වෙනවා කළු ඇඳිරිය නිසා එතකොට ඒ කියන්නේ දෙවි දෝෂයකට ලක් වෙලා නම් දෙවියන් විසින් වසා දමලා නම් එහෙම වෙනවා සාමාන්‍යයෙන් අපි ගත්තොත් කවුරුත් සීල සමාන පේන කියනවා හරි අඩුයි හරි එහෙනම් මම හිතන්නේ මම අද ඔක්කොම ප්‍රශ්නවලට උත්තර දුන්නා හරි ඉතින් අද ඔබලන්ට ප්‍රේමලතා මෑණියන්ගේ අඩුපාඩුව දැනෙන්නේ ඇති මමත් ඉතින් ලියාගෙන ආවේ නෑ මම ෆෝන් එකෙන් බලාගෙන තමයි ඔයගලන්ට අදහස් දැක්වේ මොකද වීඩියෝ එක පහු කරන්න ළමයි බලාගෙන ඉන්න ළමයි පව් ඒ නිසා ඉතින් විවාහයට සූදානම් වෙනවා ප්‍රේමලතා මෑණියන්ගේ වැඩිමල් දියණියගේ විවාහය නිසා ප්‍රේමලතා මෑණියන් කාර්යබහුලයි ඉතින් ඒ නිසා තමයි අද මම මේ විදිහට වැඩසටහන කරේ යම් කිසි ආකාරයක අඩුපාඩුවක් ඇතිද දන්නේ නෑ එහෙම ඇති වුණොත් මම හැම දිනාගෙම කනගාටු වෙනවා ඒ වගේම සමාව ඉල්ලනවා ඊළඟ පාර ප්‍රේමලතාත් එක්කම වැඩසටහන කරන්න දොළොස්වෙනි වැඩසටහන මේක මෙහෙම කරන්න උරුම වෙලා තියෙන්නේ ඇති නේද ඉතින් ඔබලගේ අදහස් යටින් ලියාගෙන යන්න පුතේ එහෙනම් ඔන්න ඔබලාම බලාගෙන හිටපු දිවෙදුහිත 11වෙනි වැඩසටහන තමයි මේ විදියට දියත් උනේ ජන්ම පත්‍ර ගැනත් අහලා තිබුණා ජන්ම පත්‍ර පරීක්ෂාවට එකතු වෙන්නේ කොහොමද කියලා WhatsApp එකට මැසේජ් එකක් දාන්න ඊට පස්සේ ඔබට WhatsApp එකෙන් එයි පිළිපැදිය යුතු විදිහ. එතකොට ඒ අදාළ පඳුරු මුදල් බැර කරලා ඒක රෙසිප්ට් එක දාපුවාම ඔබගේ ජන්ම පත්‍රයේ උපරිම සති 3ක් ඇතුළත බලලා ඔබේ නිවසේදම ඔබේ අතටම පත් වෙනවා. ඒ වගේම තමයි පිටරට විදේශගත වෙලා ඉන්න දරුවන්ටත් මේක මේ විදිහටම කරන්න පුළුවන්. විදේශගත වෙලා ඉන්න අයට ෆෝන් එක හරහා ගොඩක් විස්තර කාර්ය මණ්ඩලයට ලබා දෙනවාම කාර්ය මණ්ඩලයේ විසින් ඒක ඔබ වෙත එවනවා. කාලියම්මගේ අභිෂේකයේ පිළිමදවත් අහලා තිබුණා. කාලියම්මගේ සාමාන්‍ය අභිෂේකේ බාර ගන්නත් පුළුවන්. පෞර්ණමී අභිෂේකේ බාර ගන්නත් පුළුවන්. අඟහරු වාද සිකුරාදා විශේෂ අභිෂේකේ බාර ගන්නත් පුළුවන්. විමසීම් කරන්න කාර්ය මණ්ඩලයේ
इति पुतेहनं अद दवसत मम समुगन्नाम सिर दिनाट उत्तुम तेरुवने आनुभाव वेवा सरण वेवा देवियंगे देवानुभावे वेवा देव मातावगे शिव देवियंगे सीलु देव सभावे सीलु देवियंगे आशीर्वादे वेवा गिहिं एन्नान सुभ दवसा स्तुति ओब सीलु दिनाट।